ඔන්න මම ඔයාලට කිව්වා වගේම බණ්ඩා නිසා ආන්‍යා සරණිය කියන එක නැවතුණා වගේම ආන්‍යට අරවින්දිටයි දැනගන්න ලැබෙනවා ජෙරාඩ්ගේ දෙබිඩි ජීවිතය ගැනත් මේ නිසා ජෙරාඩ්ට කනේ පහරවලුත් වැදෙනවා ඒත් ඉතින් ජෙරාඩ් හදන්නේ අරවින්දි වගේම ආන්‍යා ෂේප් කරගන්න අරවින්දි කෙසේ වෙතත් ආන්‍යා ඇතෑරෙනවට ජෙරාඩ් අකමැති වගේ හැබැයි මේ ගෑනු ළමයි දෙන්න මේ ගැන ගොඩක් තරහින් ඉන්න විදිහට ආපහු ජෙරාඩ්ට අහුවේ කියලා හිතන්න බෑ ඉතින් ආන්‍යාගේ දුක නැති කරගන්නේ බානුකට කතා කරලා මට හිතෙනවා අරවින්දි ආපු කෝල් එකෙන් මේ දේවල් දැනගත්තේ කියලා හිතලා ඒ නම්බෙකට කතා කරලා ස්තුති කරයි කියලා ඔන්න ඔහොම බණ්ඩ අරවින්දි ගාවටත් හේතු වෙයි මොකද කවදා හරි අරවින්දිගෙන් උදව්වක් ගන්න පුළුවන් නිසා එතකොට වත්සලයි රුක්ෂානයි බණ්ඩට අඟුලානට ගිහින් තොරතුරු ගන්න බල කරනවා ඒත් බණ්ඩගේ හැසිරීම රුක්ෂානට නම් සැකයි වගේ මොනවා වුණත් වත්සලා සිකුරාගෙ ගෙදර යන්න හදන එක බඩන්න වත්ත ගන්න හදන්නේ එයාම ගිහින් විස්තර ගන්නම් කියලා ඒත් මට හිතෙනවා වත්සලා සිකුරාගෙ ගෙදරට යයි කියලා හැබැයි වත්සලා යන්න කලින් බණ්ඩා ඩාලින්ව සිකුරාවයි එයාගේ පැත්තට නම්මගෙන තියෙයි මොකද කැමති ගානක් ඉල්ලන්න කිව්වහම ඩාලින් නම් කොහොමත් කැමති වෙනවනේ ඩාලින් සල්ලි වලට තියෙන පෙරේතකමටම වැඩි ගානක් ඉල්ලයි විස්තරවලට ඉතින් වත්සලා හිස්සතින්ම ආපහු එයි එතකොට සරණි ආපහු ආවේ දික්කසාරි දවසට එන්නම් කියලානේ හැබැයි හිතකින් නම් නෙවෙයි ආයේ කිසි දෙයකට යන්න හැයි කියලා සරණි කට්ටියත් එක්ක සතුටු වෙනවා ඒ අතරේ තමයි බානුට ආන්‍යාගෙන් කෝල් එකක් ඇවිත් යන්නේ එතකොටම තමයි පොලිසියත් මැරියු ටිකත් එක්ක බණ්ඩගේ තැනට එන්නේ බණ්ඩගේ ගැටවලට පොලිසියත් අහුවෙලා ආපහු යනවා එතකොට නානායක්කාර තමන්ගේ බෑනට අප ගන්න උත්සාහ කරනවා මේ ඇස්සේ මට හිතෙන්නේ ගානක් දෙන පොරොන්දුවත් එක්කම බානුගේ සින්දුවේ අවුලක් විසඳන පොරොන්දුවට බණ්ඩලගෙන් උදව්වක් ගන්න නානා